තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවකහිඟයට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අසනීපනිවාඩු වාර්තා කර ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ දක්වා දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරන්නේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයිනේ තැපැල් කාර්යාල 653ක, ඒ වගේම උප තැපැල් කාර්යාල 3410ක 19,000කට අධික තැපැල් සේවකයන් සම්බන්ධ වෙනවා. මහජනතාවට සිදුවෙන අපහසුතා සම්බන්ධයෙන් රජය සම්පූර්ණ වගකීම බාරගත යුතුයි. මාත්‍යංශයේ බාරව ඇමතිවරයෙක් ඉන්නවා. ඒ ඇමතිවරයා තමන් තැපැල් දෙපාර්තමේන්තු විෂයට අදාළ ඇමතිවරයාද කියලා දන්නවද කියන එක මම දන්නෙත් නෑ. ඒ තරමටම මේ ආයතනය පිළිබඳ අබමල් රේණුවක් හොයන්න ඇති ඇමතිවරේ. රජයේ මූලික අරමුණ තමයි තැපැල් දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් ආයතනය කෙරෙහි කලකිරීම ඇති කරවීම. ඒ සඳහා තමයි මේ බඳවා ගැනීම සිද්ධ නොකරන්නේ. කෙසේ වෙතත් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසන්නේ. අපි ඇත්ත වශයෙන්ම ඉල්ලීමක් කරා මේ ක්‍රියාමාර්ගය අද දිනේ නවතාලන්නට කියලා. නමුත් ඔවුන් ඒ ක්‍රියාමාර්ගයේ නිරත වෙලා තියෙන බවත් අපට නිරීක්ෂණය වන්නේ. කෙසේ නමුත් ලංකාව පුරා තැපැල් කටයුතු පවත්වා ගැනීම සම්බන්ධයෙන් අපි විශේෂ ආකාරයේ උපදෙස්මාලාවක් නිකුත් කරලා තියෙනවා. ඊට අමතරව සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු මේ මොහොතේ අවලංගු කරලා තියෙනවා. සමස්තයක් වශයෙන් සම්පූර්ණයෙන්ම අඩාල තත්ත්වයේ පවතිනවා කියලා කියන්න හැකියාවක් නැහැ. හේතුව සමහරක් වෘත්තීය සමිති මේ ක්‍රියාමාර්ගයෙන් ඉවතට ගිහිල්ලා තමන්ගේ රාජකාරී කටයුතු මේ අද දිවයිනේ විවිධ ප්‍රදේශවල තැපැල් කාර්යාලවල පැවති තත්ත්වයයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.